යාලුවනේ සියලු දෙනාම ආයිබෝන් කියලා පිළිගන්නවා නද්දට එක්ක ඉතින් ගෙන තවත් අලුත් මලුත් වීඩියෝ එකකට ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්න යන්නේ රීචාර්ජ් කාඩ් එකක් ලේසියෙන් කොහොමද දාගන්න කියලා ඒ කියන්නේ දැන් මේකේ තියෙන කෝඩ් එක ටයිප් කරන්නේ නැතුව මේ රීචාර්ජ් කාඩ් එකේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරලා ලේසියෙන් කොහොමද දාගන්න කියන එක ගැන ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඇති අලුතෙන් එන හැම රීචාර්ජ් කාඩ් එකකම වගේ ඒ පින් අංකයට එහා පැත්තෙන් QR කෝඩ් එකක් තියෙනවා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙයි මම දැන් මේ ඩිස්ප්ලේ එකේ දාලා තියෙන විදිහට QR කෝඩ් එක තියෙනවා. ඉතින් දැනටමත් ඔයාලා දන්නේ නැත්නම් මේ QR කෝඩ් එක භාවිත කරලා කොහොමද මේ අපේ කාඩ් එක දාගන්නේ කියන එක ගැන ඒ වගේම මේ විදිහට ඔයාලට පුළුවන් වෙනවා දැන් අපේ පින් නම්බර් එක මැකිලා තිබ්බොත් ඒ කියන්නේ ඔයා කාඩ් එක සූර්ණ වෙලාවට පින් අංකේ මැකිලා තිබ්බොත් QR කෝඩ් එකෙන් දාගන්න පුළුවන්. අපි හිතමු නම්බරේයි QR කෝඩ් එකයි දෙකම මැකිලා නම් ඔයා සූර්ණනකොට වගේ සාක්කුවේ තිබිලා දාඩිය කැවිලා හරි මොකක් හරි වෙලා ඔයාලා සූරද්දි ඒත් කාඩ් එක දාගන්න හැටි ගැන මම මීට කලින් වීඩියෝස් දාලා තියෙනවා. ඒ වීඩියෝස් වල ලින්ක්ස් මම පල්ලෙය ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට පුළුවන් ගිහිල්ලා බලන්න. මම හිතනවා මේ ගැන නොදැන හිටපු අයට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් වීඩියෝ කර යන්න කලින් මතක් කරන්නම්. ඉතින් පල්ලෙය තියෙන රතුපත් subscribe button එක ඒ ක්ලික් කරලා ඊට අපි තියෙන bell icon එක ක්ලික් කරලා තියාගන්න. එතකොට පුළුවන් ඔයාලට අපි වීඩියෝ එකක් දාපු ගමන් notification එක ගෙන්න ගන්න. අපිට මේක scan කරන්න scanning app එකක් ඕනේ. එහෙම නැත්නම් අපේ දැන් අලුත් smartphone වල නම් ගොඩක් අයගේ ඇති scan app එකක්. ඉතින් මගේ Redmi phone එකේ scan එකක් තියෙනවා මේ විදියට. සමහර විට ඔයාලගේ app තියෙන තැන මේ විදියට home screen එක ඇති. එහෙම නැත්නම් මෙතන ඔයාලට පෙන්නයි ස්කෑන එකක්. ඉතින් මගේ ස්කෑන එක තමයි මේ තියෙන්නේ. දැන් අපිට මම ඔයාලට මේක කරලා පෙන්නන්න ස්කෑන් එක උඩ ක්ලික් කරලා මම මේක ස්කෑන් කරනවා. හොඳයි ස්කෑන් කරපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්න ඇති මේ විදිහට. අපි දැන් මේකේ ඩයල් කරන්න ඕන කෝඩ් එකත් එක්ක ඒ PIN නම්බරෙත් ඇඩ් වෙලා ඒ වගේම හැෂ්ටැග් එකත් අතකට ඇඩ් වෙලා මේ විදිහට ඔක්කොම අපි ඩයල් පෑඩ් එකේ වැටුණා. ඉතින් දැන් අපි කරන්න තියෙන්නේ මේකට කෝල් එකක් ගන්න එක විතරයි. අදාල අපේ SIM එකෙන් ඔයාලගේ කාඩ් එක මොබිටෙල් නම් මොබිටෙල් එකෙන් ඩයල් කරන ඩයල් ඔක් එකෙන් ඉතින් ඒ විදිහට කෝල් එකක් ගන්න විතරයි තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට මේකේ වෙන දේ තේරෙන්න ඇති මේ කෝඩ් එක ස්කෑන් කරපු ගමන් වෙන්නේ. අපි කෝල් ගන්න තැනට මේ අපේ අදාල කෝඩ් එක ඇතුළත් වෙන එක. ඇතුළත් වුණාට පස්සේ අපිට කරන්න තියෙන්නේ කෝල් එකක් ගන්න එක විතරයි. ඉතින් දැන් ඔයාලට තවත් ගැටලුවක් ඇති. දැන් ඔයාලගේ ෆෝන් එකේ මේ විදිහට ස්කෑන් කරන්න එකක් නැත්නම් ඔයාලට සිද්ධ වෙනවා Play Store එකට ගිහිල්ලා ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම ඔයාලට මේ විදිහට ඇප් එකක් ගැන කියන්න. ඉතින් ඔයාලට පුළුවන් Play Store එකට යන්න. Play Store එකට ගිහිල්ලා QR කෝඩ් ස්කෑනර් කියලා සර්ච් කරලා පස්සේ මේ ඇප් වලින් ඔයාලා ඕනම QR කෝඩ් ස්කෑනර් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට පුළුවන් වෙනවා ඒකනුත් මේක ස්කෑන් කරගන්න. ඉතින් මේ විදියට ස්කෑන් කරගන්න පුළුවන් ඇප් එකේ ලින්ක් එකක් මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලෙන් දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් ඉතින් මේ ටික තමයි මේ වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ. මේ ගැන නොදැන හිටපු හැමෝටම මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් එහෙම වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඉතින් මේ වගේ වීඩියෝස් ගොඩක් දැනටමත් මම මගේ YouTube channel එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් පල්ලෙයා මගේ channel එකේ logo එක උඩ ක්ලික් කරලා චැනල් එක ඇතුළට ඇවිල්ලා බලන්න. වැදගත් වෙන වීඩියෝස් තියෙයි කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් ඉස්සරහට දාන වීඩියෝස් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. පල්ලෙය තියෙන රතුපාට subscribe button එක ක්ලික් කරලා ඊට අපිට තියෙන bell icon එක ක්ලික් කරලා ඔයාලට notification දා ගන්න. එහෙනම් මේ ටික තමයි කියන්න තියෙන්නේ. ගිහිල්ලා නම් සියලු දෙනාටම සුබ දවසක්.